උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිවෙන් සිරස්තල පසුගියදා කොරෝනා වැළඳුණු බවට ප්‍රකාශ කළ ජින්තු පිටියේ පුද්ගලයාට අද වන විට කොරෝනා නොමැති බව සෞඛ්‍යංශ කියයි නිරෝධායනයට යොමු කළ ප්‍රදේශයේ පුද්ගලින් 154 දෙනාත් යලි නිවෙස් වෙත කොරෝනා හේතුවෙන් වසා දැමුණු පාසල් දින 115කට පසු අධීර කිහිපයක් යටතේ විවෘත කිරීම හෙට සිට. පාදනියේ සිදු වූ රියානුතුරකින් පුත්තලම් දිස්ත්‍රික් අපේක්ෂකේ අශෝක වඩිගමංගාව මහතා ජීවිතක්ෂයට. මාරක රියානුතුරක් සිදු කළ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පොලිස් අතනඟුවට. 50ට අඩුවෙන් වී දෙන්න එපා. රටේ ආර්ථිකය හදන්න පුළුවන් ගොවිතැනින් ජනපති පොළොන්නරුවේදී කියයි. සමගි ජනබලවේගීට අගමැතිගෙන් බරපතල චෝදනාවක් අගමැතිගේ චෝදනාවට සජිත්ගෙන් පිළිතුරු පාතාල නායක අංගොඩ ලොක්කාගේ බන්ටි පොලිස් අත්අඩංගුවට ගෙවුණු සති 4 තුල වන්දනාගාරයෙන් දුරකථන 1102ක් අත්අඩංගුවට ප්‍රථමයෙන් දේශීය පුවත් පසුගියදා ජින්තු පිටිය ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයාට වෛරසය ආසාදනයේ වීඩමති බව සෞඛ්‍ය අංශ අද පසුරුවේ තහවුරු කළා. එමෙන්ම නිරෝධායනය සඳහා යොමු කළ එම ප්‍රදේශයේ පුද්ගලින් 154 දෙනාටද වෛරසය ආසාදනයේ වීඩමති බවයි වසංගත රෝග විද්‍යායකකේ සඳහන් කළේ. කොටහින ජින්තුපිටිය ප්‍රදේශයෙන් COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බවට සැකකළ පුද්ගලයාට PCR පරීක්ෂණ පහකින් පසු COVID-19 වෛරසය ආසාදිනී වී නොමැති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා. එමෙන්ම ඔහු සමග නිරෝධායනය සඳහා යොමු කළ පුද්ගලින් 154 දෙනාටද එම වෛරසය ආසාදිනී වී නොමැති බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා. පසුගිය දෙවනදා රාත්‍රියේ කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ පුත්කලයකට COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමග ඒ පිළිබඳ සමාජයේ දැඩි කතාබහකට ලක් වුණා. ඉන්දියාවේ සිට පැමිණි එම පුත්කලයා අනිවාර්ය නිරෝධායන කාලීන අනතුරුව දින 14ක කාලයක් සිය නිවස තුළ ස්වයං නිරෝධායන සඳහා යොමු කර තිබූ පසුබිමකයි මෙම තොරතුරු වාර්තා වුණේ. කෙසේ වෙතත් එම පුත්කලයාට COVID-19 වෛරසය ආසාදිනී වී නොමැති බවට මෙවන විට තහවුරු වී තිබෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මාස 3කට අධික කාලයක් වසා දමා තිබූ පාසල් හෙට දින සිසුන් සඳහා විවෘත කිරීමට නියමිතව තිබෙනවා. COVID-19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු මාස 13 වනදා දිවයිනේ සියලු පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා. කෙසේ වෙතත් රට තුල පවතින වසංගත තත්ත්වයේ හැමේ කිසිදු දරුවෙකුට අධ්‍යාපන කටයුතු මගහැරීමට ඉඩ නොති මාර්ගගත තාක්ෂණයේ ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේ දරුවන් දැරුමින් තවත් සන්නද්ධ කරමින් වසංගත තත්ත්වයේ පැතිරීම ශ්‍රී ලංකාවේ යම් තාක් දුරට අවම මට්ටමකට පැමිණ ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කිරීමත් සමග දිවයිනේ සීලු පාසල් අධිර 4ක් යටතේ ආරම්භ කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වුණේ ඒ අනුව එහි පළමු අධිර යටතේ පාසල් පසුගිය ජූනි මාස 29 වනදා ආරම්භ වූ අතර එහිදී පාසල් වෙත කැඳවා තිබුණේ විදුහල්පතිවරු ගුරුරුන් හා අනත් වෙන කාර්ය මණ්ඩලය පමණයි. මෙහිදී පාසල් පරිශ්‍රයන් පවිත්‍ර කරන්නේ විෂබීජ හරණ කටයුතු සිදු කිරීම ආදිය සිදු කෙරුණු අතර මෙම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපෙරු මහතාද එක් වුණා. කාලසටහන් සකස් කිරීම ගිලන් කාමර සූදානම් කිරීම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් සකස් කිරීම ආදී කටයුතු පළමු අදියර යටතේ ආරම්භ කෙරුණා.
මේ අතර පාසල් ආරම්භ කිරීමේ දෙවන අදියර යටතේ හෙට දින පාසල් සිසුන් පාසල් වෙත කැඳවීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේ. ඒ අනුව එහිදී 5, 11 සහ 13 යන ශ්‍රේණිවල පාසල් සිසුන් පාසල් වෙත කැඳවා තිබෙනවා. හෙට දිනේදී පාසල් වෙත පැමිණෙන 13 වන ශ්‍රේණියේ සිසුන් හා 11 වන ශ්‍රේණියේ සිසුන්ගේ අධ්‍යන කාලය පෙරවරු 7:30 සිට පස්වරු 3:30 දක්වා ක්‍රියාත්මක වන අතර 5 වන ශ්‍රේණියේ සිසුන් සඳහා අධ්‍යන කටයුතු පැවැත්වෙන්නේ පෙරවරු 7:30 සිට පස්වරු 1:30 දක්වා පමණයි. මෙලෙස අධිර කිහිපයක් යටතේ පාසල් ආරම්භ කිරීමට අවධානය යොමුවද තවමත් ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම පහව ගොස් නැහැ. එවැනි පසුබිමක පාසල් යළි ආරම්භ වූද සිසු දරුවන් අතර සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, මුඛ ආවරණ පැළඳීම, විෂ බීජහරණ කටයුතු සිදු කිරීම, නිරන්තරයෙන් දෑත් පිරිසිදු කිරීම ආදී අනිවාර්යෙන් සිදු කළ යුතු වනවා. ඒ සීළු දරුවන්ගේ නිසි සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සීළුම දරුවන් ගුරු භවතුන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාව නිවසේ සිට පාසලට පැමිණීමේදී සහ පාසලෙන් බැහැරව යාමේදී මුඛ ආවරණ පැළඳිය යුතු අතර දරුවන් පාසලට එවීමේදී උණ කැස්ස සෙම් ප්‍රතික්ෂාව හෝ වෙනත් කිසියම් රෝග ලක්ෂණයක් පෙන්눔 කරන්නේද යන්න කෙරෙහි දැඩිව විමසිලිමත් විය යුතු බවත් එවැනි තත්ත්වයක් පෙන්눔 කරන්නේ නම් එම දරුවන් පාසල වෙත එවීමෙන් වැළකී යුතු බවත් දෙමාපියන්ට අවධාරණය කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. එළඹෙන ජූලි මාස 20 වනදා සිට ඊළඟ අදියරට දරුවන් සඳහා පාසල් ආරම්භ කරන අතර 12 සහ 10 යන ශ්‍රේණිවල සිසු දරුවන් පමණක් එම අදියරේදී පාසල් වෙත කැඳවනු ලබනවා. එසේම 3, 4, 6, 7, 8 සහ 9 යන ශ්‍රේණිවල දරුවන් වෙනුවෙන් පාසල් ආරම්භ කරන්නේ ජූලි මාස 27 වනදායි. මෙම වැඩපිළිවෙලෙහි අවසන් අදියර යටතේ 1 සහ 2 ශ්‍රේණි සිසු දරුවන් පාසල් වෙත කැඳවනු ලබන අතර ඔවුන් සඳහා පාසල් විවෘතපන්නේ අගෝස්තු මාස 10 වනදායි. මේ අතර හෙට දින පාසල් වෙත සිසුන් පැමිණීමත් සමග පාසල් ප්‍රවාහන සේවා බස් හා වෑන් රථ විෂ බීජහරණය කිරීමේ කටයුතු අද සිදු කෙරුණා. පනහට අඩුවෙන් වීලබා නොදින ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද පෙරවරුවේ පොළොන්නරුව සිරිපුර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවකදී ජනාධිපතිවරයා ගොවින්ගෙන් මෙම ඉල්ලීම සිදු කළා. විනාශ වෙමින් පැවති සහල් ගබඩා රජය පත්වීමෙන් පසු ප්‍රතිසංස්කරණයට සහ වීවිලදී ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කළ බව ජනාධිපතිතුමා ගොවින් සමග කියා සිටියා. රැකියා ප්‍රශ්න මෙන්ම වනාලි තර්ජනයේද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල ජනතාව මුහුණ පා ඇති ගැටලුවක්. ඊට විසඳුම් දීමට පියවර ගන්නා ලෙසද ප්‍රදේශවාසීන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වන හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් සහ අපේක්ෂක ජගත් සමරවික්‍රම යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අපන කාලෙක 2 රුපියල් 30ට විතර ගන්නේ. ඇයි ඉන්නේ දෙන්නේ අපි පැඩිමාක තියෙන ගන්න ඕනේ. අපිට සල්ලි නැහැ සර් විතර ස්කූල් ගාන පස්සේ දෙන්න සර් සල්ලි නෑ. අපි ඊට පස්සේ අපි බැංකුවෙන් බොහොම බේටින් ගන්න ඕනේ. මුදලට අඩුවට ගිහින් බැංකුවෙන් ගන්න. අපි බැංකුව වලින් හරි ගස්සන්නම්. මේ ඕගොල්ලෝ සාතික නම ඊට වඩා අඩුවෙන් දෙන්න එපා. එතකොට නැත්නම් අපිට ප්‍රශ්නයක් නෑ. වඩා අඩුවෙන් දුන්නා. ඒක කඩකාරයෙක් නෑ උනාට ඒක දෙන්න එපා. අපි ඒකට පිළිවෙල අරලා දෙන්න සර් බැංකුව වලින් දුන්නා නම් ඔකේ මේ බැංකුව වැඩි කරලා හැදෙව්වා. ගබඩා. ඒවට ආවේ නෑ. ඉතින් ඔයගොල්ලෝ මෙතන දෙන්න එපා. තුනෙන් එකක් දෙන්න. පැහැදිලි සාක්ෂියක් නොමැතිව කිසිදු රජයේ සේවකයෙක් අත්අඩංගුවට ගැනීමට ඉඩ ලබා නොදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තිස්ස මහරාම සේනපුර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මම කිව්වා බොහොම පැහැදිලිව සාක්ෂි නැතුව කිසිම රජයේ සේවකෙක් මොන වරද කරත් ඒ සාක්ෂි නැත්තම් බොරුවට අත්අඩංගුවට අරගෙන තියාගන්න එපා. කාට වුණා අපිට කරපු වැඩේ අනුන්ට කරන්න එපා. ආපහු මේ සම්පත් විකුණන්න බෑ. ඒක ඔබේ දරුවන්ට තියෙන අයිතියක්. යම් කිසි කාලයක් තුල බදු දෙන එක වෙනම දෙයක්. හම්බන්තොට වරායට දුන්නු සල්ලි කොහේ ගියෙල්ලද දන්නේ නැහැ. අද වෙනකන් අපි දන්නේ නැහැ කොහෙද මේ මුදල් තියෙන්නේ කියලා. මොන ගිනුමට දොවුන් තැප්පත් කරේ කියලා. ඉතින් අපි ඒ ගැනත් හොයනෝද. ඉතින් මේ රට සංවර්ධනය කිරීමේදී අපි මේ වැඩ පිළිවෙල
මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජාතිවාදීන්ගේ බලල් අතක් බවට සමගි ජනබලවේගයේ පත්ව ඇති බවයි. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා 2019 එක්සත් ජාතික පක්ෂ ජනාධිපති වන අපේක්ෂකයා හැටියට ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැත. එක්ව ගමන යමු යනමයින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 15-16 පිටුවල ජනතාවගේ ව්‍යවස්ථාව පිළිබඳව පරිච්ඡේදයේ යෝජනා කිහිපයක් ඇතුළත් වූ බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. ඒ තුල පිළිබිඹුවන්නේ බෙදුම්වාදී මූලධර්ම බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් එලි පිටම මෙලෙස බෙදුම්වාදී මූලධර්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඇතුළත් කිරීම අතිශයින්ම බරපතල කරුණක් බව අග්‍රාමාත්‍යවරයා පවසනවා. මුලින්ම එක්සත් ජාතික පක්ෂ සමග සිටි මේ පිරිස් අද රනිල්ට සිංහල ඡන්ද ලබා ගන්න බෑ සජිත්ට පුළුවන් යයි කියමින් සමග ජනබලවේගයේ වටා එක්විය සිටින බවත් මේ ගනුදෙනුවේ තමන්ගේ කොටස ඉටු කර ගැනීම සඳහා පුළුවන් තරම් ඡන්ද ලබා ගැනීමේ අරමුණින් සමග ජනබලවේගයේ සෑම පවුලකටම රුපියල් 20,000ක දීමනාව පෙනී පොරොන්දු දෙන හැටි පෙනෙන බවත් ඔවුන් ජනාධිපතිවරණය ජය ගැනීමට උත්සාහ කළේත් විවිධ දේවල් නොමිලේ ලබා දෙන බව පවසමින් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා. තරුණ පරපුර අතරින් නැවතත් පොන්නම්බලම්ලා, දොරියප්පලා, හමීඩ්ලා, මෞලානලා මේ රටේ බිහි නොවීමට නම් පටු ජාතිවාදයටත් කප්පම්කාරී දේශපාලනයටත් තිත තැබීම සඳහා ජනාධිපතිවරණයේදී දුන් ජනවර්මටත් වඩා ප්‍රබල ජනවර්මක් මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අප වෙත ලබා දෙන මෙන් සියලු ඡන්දදායකින්ගෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. මෙතර අග්‍රාමාත්‍යවරයා නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද වැලිවිට ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පිළිතුරු ලබා දුන්නා. එහිදී සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කළේ වෛරී දේශපාලනයෙන් ඉවත් වී කටයුතු කරන ලෙසයි. රටේ අගමැතිතුමා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. මම සතුටු වෙනවා මේ මාධ්‍ය නිවේදනය පිළිබඳව. රටේ අගමැතිතුමා පොහොට්ටුවේ ප්‍රධානියා පිළි අරගෙන හමාරයි තමන්ගේ ප්‍රධානතම දේශපාලන ප්‍රතිවාදියා වෙන කවුරුත් නොවේ දුරකටනෑයි සමගි ජනබලවේ. මම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා බබු අගමැතිතුමාට. මේ වගේ නිර්දේශයක් මේ වගේ රෙකමෙන්ඩේෂන් එකක් බොහොම අමාරුයි ගන්න. කණගාටු විදියට රටේ අගමැතිතුමා බය වෙලා තිබෙනවා පහුගිය දින කිහිපේ උතුරු නැගෙනහිර බලප්‍රදේශයේ මම කරපු සංචාරය ගැන මම කරපු ප්‍රකාශ කරන. මම එළි පිටම කිව්වා සිංහල බෞද්ධ රටේ සෙසු ආගම් සෙසු ජාති අපි ආරක්ෂා කරනවායි. සිංහල බෞද්ධකම ප්‍රමුඛ කරගෙන ජාති වේදේ ජාතිවාදය ආගම් වේදේ ආගම්වාදය අන්තවාදයේ ප්‍රස්තවාදයේ අපි තුරන් කරනවායි කියන. දැන් මේකට හොඳටම අපේ ගරු අගමැතිතුමා බය වෙලා 13 ප්ලස් 13 මයිනස් ඔය දෙකේම පීස්තෝරය හැදින කටයුතු කරපු වර්තමාන ගරු අගමැතිතුමාට කියන්නේ කැමති ජාතිවාදෙන් ජාති වේදෙන් ආගම්වාදෙන් ආගම් වේදෙන් අන්තවාදෙන් රට ආරක්ෂා කරන්නට බෑ. ගරු අගමැතිතුමනි කරුණා කරලා ඔබතුමාම ඔබතුමාගේ රජයේ ඉන්න බුද්ධියන්සේ නිලධාරීන්ගෙන් විමසලා බලන්න සහරාංග පෝෂණය කරේ කවුද? මේ වගේ ප්‍රකාශ සියක් කරන්නට පෙර ගරු අගමැතිතුමනි කැඩපතක් ඉදිරි පිටට ගිහිලා තමන්ගේ අඩුපාඩු දිහා හොඳින් හොයලා බලලා මේ වගේ නිවේදන නිකුත් කරොත් වඩා වැදගත් වෙනවායි කියන එක මම මේ අවස්ථාවේ කියන්න මම මේ අවස්ථාවේ කියන කැමති ගරු අගමැතිතුමනි මේ වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර ගැටුම් නිර්මාණය වුවහොත් පසුගිය ආණ්ඩු සමයෙන් රට තුළ අර්බුදයක් නිර්මාණය වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පානතුර ප්‍රදේශයේ පැවති හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා. මේ රටේ අද අර්බුද තුනක් තිබෙනවා. එකක් තමයි මේ රටේ ආර්ථික අර්බුදය. අනික් අර්බුදය තමයි මේ රටේ දේශපාලන අර්බුදය. අනික් අර්බුදය තමයි මේ රටේ සමාජ අර්බුදය. එතකොට අනිත් පැත්තෙන් ගත්තාම සමාජ අර්බුදය මත්කුඩු පාතාලය මංකොල්ල කෑම. එතකොට මේවා මගේ රජයේ කාලෙත් මේවට බොහෝ දේවල් කළා ඔබට මතක ඇති. මට පක්ෂයක බලයක් පාර්ලිමේන්තුවේ තිබුණේ නැහැ. තමුන්නාන්සේලා දන්නවා රහසක් නෙවෙයි මගේ අගමැතිවරයා සහ ආණ්ඩුව අතරේ තිබුණු ගැටුම් කොච්චර කියලා. මම මොකද මම පොළොන්නරුවේ වන්නියනේ. जनाधिपतिवरया एक पक्षे रटे अगमतिवरया पक्षे रट विनाशाय
රටේ ආර්ථික අර්බුදය සමාජ අර්බුදය දේශපාලන අර්බුදය මේ කියන කාරණා සියල්ලම බරපතල ලෙස උග්‍ර වෙනා මේ රට කඩා හැලෙනවා ඉදිරියේදී ආණ්ඩු බලය ලබාගෙන රටේ ආර්ථිකය ගොඩනැගීම එක්සත් ජාතික පක්ෂයේ ඉලක්කය බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා එයද අතුරුගිරිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමි අපි අද අමාරුවෙන් ජීවත් වෙන්නේ දැන් මාස 9ක් ගිහින් මොකද්ද වෙලා තියෙන්නේ මේගොල්ලේ ආණ්ඩුව තියෙන්නේ මේ අපේ ආණ්ඩුව නෙමෙයි කොරෝනාක පස්සේ ලෝකේ විශාල ආර්ථික අර්බුදයක ඉන්නේ අපි මොකද්ද කළා තියෙන්නේ සාහනයක් දුන්නද අද විශාල සංඛ්‍යාවක රැකියා නැති වෙලා බොහෝ දෙනෙක් අද රැකියා නැතුව මෙතන ඉන්නේ මට එදා ත්‍රිවිල් ඩ්‍රයිවර් කෙනෙක් රියදුරෙක් කිව්වා සර් මොකද්ද ඉස්සර කොල්ලයි කෙල්ලයි මෙතෙන්ට නැගලා තමයි අත්අල්ලගෙන යන්නේ දැන් ඒගොල්ලෝ සල්ලි නැ නිකන් අත්අල්ල අද දෙක අල්ලගෙන පාරේ යනවා කියලා ඒ විදිහට වෙලා තියෙනවා වැටිලා හැමදැනම ඊළඟ සති 3ේදී අපි කරන වැඩ කටයුතුත් අපි කරන විසඳුමුත් කියන්ට යනවා දැන්ට මං කියව ඉස්සෙල්ලම දෙන්න ඕනේ පුළුවන් තරම් සහන දෙන්න ඕනේ කෝටි 5ට අඩු හැම ණයටම තව අවුරුද්දක් පොලිය ගෙවන්න නැතුව වාරිකය ගෙවන්න නැතුව සහනයක් දෙනවා කියලා මම කියන්ට කැමතියි එක්සත් ජාතික පක්ෂය කියන්නේ ආණ්ඩු කරන පක්ෂය ආර්ථිකය හදන පක්ෂයක් පානදුර හොරේතුඩු ප්‍රදේශයේදී සිදු වූ වියනතුරකින් පුද්ගලික මියහමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් බෙන්ඩිස් අත්දැකීමට ගෙන තිබෙනවා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම මෙවර මහමැතිවරණයට පුත්තිලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් සමගි ජනබල වේගයේ අපේක්ෂකයෙකු වන අශෝක වඩිගමංගාව මහතා වියන අනුතරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද පසුරු 3:45ට පමණ කුරුණෑගල පුත්තලම මාර්ගයේ පාතිනිය මාර්ගස්කෝල ප්‍රදේශයේදී මෙම රියානතුර සිදුව තිබෙනවා. කුරුණෑගල පුත්තලම මාර්ගයේ නිකවරටිය දෙසට දහවනේ වූ අශෝක මහතාගේ මෝටර රථය මාර්ගයෙන් දකුණු පැත්තට ගමන් කිරීම හේතුවෙන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනුතර සිදු වූ අවස්ථාවේදී අශෝක වඩිගමංගාව මහතා පවණක් මෝටර රථයේ ගමන් කර ඇති අතර බරපතල තුවාල ලබා සිටි ඒ මහතා වාරිය පොළ රෝහලට ඇතුළත් කළ පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලොරි රථයේ රියදුරු තුවාල ලබා වාරිය පොළ රෝහලට ඇතුළත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ ජී ප්‍රතිය ගැටි පුද්ගලික මියහමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද අලුයම 5ට පමණ පානදුර උතුරු පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර හොරේතුඩු ප්‍රදේශයේදී ඔහුගේ ජී ප්‍රතිය පාපැදිය ගැටීමෙන් අනතුරක් සිදු වී ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ පානදුර ගොරකපොළ ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලෙක්. අනතුර සිදුවන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අනතුරු සිදු වන අවස්ථාවේදී බීමතින් සිටියාද නැද්දයන් පිළිබඳව සොයා බැලීමට වෛද්‍යවරයෙකු වෙත යොමු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ. අනතුරු සම්බන්ධයෙන් පානදුර උතුරු පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා. අංගොඩ ලොක්කාගේ හෙරොයින් ජාවාර මෙනිරත ප්‍රබල සමාජිකයෙකු වන බන්ටින මැත්තා තලංගම ප්‍රදේශයේ නිවසක සැඟව සිටියේදී තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මත්කුඩු ජාවාරම් කරුවන් සහ පාතාල ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මේ දිනවල මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කරනවා. එම මෙහෙයුම් වල ප්‍රතිඵලයක් ලෙස තලංගම පොලිසියට ලද තොරතුරුකට අනුව අද අලුයම 4ට පමණ තලංගම පොලිස් වසමේ බත්තරමුල්ල ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 420ක් සහ රුපියල් 52470ක මුදලක් මෙන්ම මෝටර රථයක් සමගින් පුද්ගලයෙකු තලංගම ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියේදී අත්අඩංගුවට ගැනීමට තලංගම පොලිසිය සමත් වුණා. බන්ටියන අන්වර්ත නාමයෙන් හඳුන්වන වයස අවුරුදු 28 වූ සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාගේ හෙරොයින් ජාවාරමේ ප්‍රබල ගෝලියෙකු බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු 2017 වසරේ බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා සමයන් ඇතුළු පාතාල නායකයන් කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන අතර දැනට ඔහු අපමත සිටින පුද්ගලයෙකු දවනවා සැකකරු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර ඔහු රඳවා තබා ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබෙනවා තලංගම පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා මේ අතර පසුගිය කාල සීමාව තුල බන්ධනාගාරය තුල සිදු කළ මෙහෙයුම් සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්වරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා විශාල වැටලීම් ගණනාවක් බන්ධනාගාරය ධාරින් සිදු කරලා තියෙනවා එහිදී මොබයිල් දුරකථන 1102 සිම් කාඩ් 688 බැටරි ෆෝන් බැටරි 1310 චාර්ජර්ස් 283 ඒ වගේම හෙරොයින් යන් සැකකළ හැකි මද්‍රව්‍ය ග්‍රෑම් 116 සොයාගෙන තියෙනවා මේගමු බන්ධනාගාරයට තාප්පේ උඩින් හෙරොයින් මාසල් 20ක ප්‍රමාණයක් ඇවිත් තියෙනවා ඊට අමතරව මැගසින් බන්ධනාගාරේ පෙරේදා දවසේ පාසලයක් බේස්ලයින් රෝඩ් එකේ ඉඳලා ඉසි කරලා අහු වුණා මේ අපරාධ වැළැක්වීම සඳහා අලුත් කොමසාරිස් ජනරල් තුෂාර උපුල්දිනේ මහත්මයාගේ පැමිණීම සමග විශාල උනන්දුවක් ඇති වෙලා තිබෙනවා වැළවත්ත පොලිස් වසමේ ඩබ්ලිව් සිල්වා හන්දියේ පිහිටි වෙළඳ සල් කිහිපයක් හදිසි ඇති වූ ගින්නකින් විනාශ වී තිබෙනවා ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කිසිදු ජීවිත හානියක්ද වාර්තා වී නැහැ වැල්ලවත්ත පොලිස් වසමේ ඩබ්ලිව් සිල්වා හන්දියේ පිහිටි රෙදිපිලි අලෙවිසලක අද දහවල් ගින්නක් හටගෙන තිබුණා රෙදිපිලි අලෙවිසල මෙලෙස ගිනි ගැනීමෙන් අනතුරුව ගින්න තවත් වෙළඳ සල් කිහිපයකටද පැතිරි ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය ප්‍රකාශ කළේ ත්‍රිවිධ හමුදාව ගිනිනිවන ඒකකයන් පොලිසිය සහ ප්‍රදේශවාසීන් පැතිර යමින් තිබූ ගින්න පාලනය කිරීම සඳහා කටයුතු කර තිබෙනවා එසේම ස්ථානීය නිරීක්ෂණයක් සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතාද මෙම ස්ථානයට පැමිණියා මෙම ගින්න නිවා දැමීම සඳහා පැමිණ සිටි කොළඹ ගිනිනිවීම සේවා දෙපාර්තමේන්තුවේ යාන්ත්‍රික ගිනිනිවන බටේකු එම අවස්ථාවේදී තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා මෙම ගින්න හේතුවෙන් ගලුපාරේ වැල්ලවත්ත ප්‍රදේශයෙන් රතු වාහන ගමනාගමනයටද අද දහවල් බාධා එල්ල වී තිබුණා. ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.